ඔන්න අපි පහුගිය දවස්වල ඔගොල්ලොන්ට ලස්සනම ලස්සන ඝණකයක හැඩයක් එහෙම නැත්නම් ඉතින් ඝණකාභයක හැඩයක් අඳින්නේ කොහොමද කියලා දුන්නා නේද? ඉතින් ඕක අපි පැන්සලෙන් කරන හැටි කියලා දුන්නා. දියසයම් වලින් කරන හැටිත් කියලා දුන්නා. එතකොට දරුවෝ අපෙන් ඇහුවා පැස්ටල් වලින් කරන හැටි කියලා දෙන්නේ නැද්ද කියලා. ඔන්න ඉතින් ඒ අයගේ ඉල්ලීමත් ඉෂ්ට කරන්න අපි පැස්ටල් වලින් කොහොමද මේ චිත්‍රය පාට කරන්න කියලා දෙන්නයි හදන්නේ. එවනම් ඉතින් මේ චිත්‍රය නිර්මාණය කරන්නේ උද්‍යංගී එගොඩගෙදර ටීචර්. අපි ටීචර්ටත් ස්තුතිවන්ත වෙමින් මේ නිර්මාණය කරලා බලමු. ඔන්න දැන් ඔයාලට පැන්සලෙන් මේ විදියට ලස්සනට නිර්මාණය හරි ගස්ස ගන්න පුළුවන්. පැන්සල් අභ්‍යාසය කරන හැටි අපි පැහැදිලිවම කියලා දුන්නා. ඔයා ඒක බැලුවේ නැත්තම් මේ උඩින් තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒක බලලා ඉන්න. විදියට චිත්‍රය අපිට ඇඳිලා තියෙනව නේද? හොඳයි. එමුණගෙ තිය ඔන්න තද වර්ණ තමයි ඉස්සල්ලාම ගන්නෙ. රතු පාට ওই විදියට ආලේප කර. දම් පාට ওই විදියට ආලේප කරන. දැන් ඔන්න නිල් පාටත් අරගෙන. අපේ වර්ණය දැන් නිල් දම් පාටට කිට්ටුයි නේ. ඔන්න දැන් අපි එල්ලී ආඳුර වැටෙන ස්වරූපයන් තමයි අධ්‍යයනය කරන්නේ. ඉතින් මේවා අධ්‍යයනය කරලා බොහොම ලස්සනට මේ වර්ණ එකිනෙකට මිශ්‍ර වෙන විදියට නිර්මාණය කරගන්නවා. බලන්නකො ඔයාගේ චිත්‍රෙත් මේ තත්ත්වයට ඇවිල්ලාද කියලා. දැන් එහෙමනම් අපි මේ උඩ පෘෂ්ඨය නේද එලියාඳුර වැටෙන ආකාරය බලලා මේ විදියට පාට කරගන්නවා. ඔන්නම් පුළුවන් මේක පුළුන් කෑල්ලකින් කොළ කෑල්ලකින් නේද කලබල වුණොත් ඇඟිල්ලෙන් වුණත් මේ වර්ණ තුනී කරගන්න පුළුවන්. පාට කෑල්ලකින් තව පාට කෑල්ලකින් ආලේප කරපු වර්ණය තුනී කරන්නත් පුළුවන්.
දැන් යමු ලෑල්ලට. ලෑල්ල කහ පාටයි. ඉතින් ඒකට අපිට තැඹිලි පාට, රතු පාට, දුඹුරු පාට එකතු කරගෙන ලෑල්ල මතුපිට හෙවන ඇලි මේ විදියට එකතු කරන්න පුළුවන්. ඔන්න ලෑල්ලේ ඝනත්වය එහෙම එකතු කරගන්න ඕනේ. ලස්සනට නිර්මාණය කරන්න ඕනේ. දැන් බලන්නකෝ ඔයාගේ නිර්මාණයත් මේ විදියට ඇවිල්ලාද කියලා. වීඩියෝ එක ඕන තැනක නවත්තන්න. නවත්තලා මේ අඳින විදිය මේ විදියටම ඔගොල්ලෝ කීප සැරයක් බලලා පාඩ කරන්න පුරුදු වෙන්න. ඉතින් පුළුවනි නම් ගෙදර තියෙන පෙට්ටියක් මේ විදියට ලෑස්ති කරගෙන ලස්සන්ට ඒකේ ලියඳුර හැසිරෙන විදිය බලන් අඳින්න. ඒකට සුදු කඩදහියකොත් පොතා ගත්තොත් ගොඩක් හොඳින් ඔයාට එළියඳුරේ හැසිරීම අධ්‍යයනය කරන්න පුළුවන්. හරි, එහෙමනම් ඉතින් අපි දැන් පසුබිමට යමු. කොහොමද මේකට පසුබිම එකතු කරන්නේ? මෙන්න මේ විදියට තමයි මේකට පසුබිම එකතු කරන්නේ. ඔන්න දැන් නිල් පාට, කහ පාට මේ දෙක එකට මිශ්‍ර වෙනකොට කොළ පාටකුත් හැදෙනවා. ඊළඟට ඉතින් මේවා හොඳට මිශ්‍ර කරන්න. පුළුන් කෑල්ලක් වගේ දෙයක් ගත්තත් කමන්නේ. ඉතින් තැඹිලි පාට, රතු පාට, දුඹුරු පාටත් එකතු කරගන්නකෝ. දැන් ඉතින් ඔන්න ලස්සනම ලස්සන පෙට්ටියක් ඇඳිලා තියෙනවා. ඉතින් මේක පුංචි අභ්‍යාසයක්. පුංචි පුංචි වැඩ ගොඩාක් කළා ගොඩක් ලොකු දක්ෂයෙක් වෙන්න ඕන. ලොකු වැඩ කරන්න බෑ පුංචි වැඩ දන්නේ නැති අයට. ඉතින් ඔන්න ඔයා subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඔයාට ගොඩක් වටින පාඩම් අපේ channel එකෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ගොඩාක් වටීවි. අලුත්ම වීඩියෝ පාඩමකින් ඉක්මනටම ඔගොල්ලෝ හම්බ වෙනවා. එහෙමනම් ඔගොල්ලන්ට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.